sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිතසනවා මෙච්චර මේ ප්‍රශ්නයක් වෙලා තියෙන වෙලාවේ සඳ ඡායනවල කිසි ගානක් නැතුව ෆොටෝ ගහනවනේ අප්පා ෆොටෝ ගහනව නෙමෙයි මිනිස්සෙව් අයියලා පේනවත් නෑනේ අනේ එන්නද ඔය ෆොටෝ ගහන්නේ නැත්තම් ඉතින් ඩ්‍රයිවර්ට තේරෙනවනේ පාර වැරදුනා කියලා ඒකද මේ ඒකනේ දෙයියනේ මං කොච්චර කිව්වද අපි යමු 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 කියලා නිකමටවත් මං කියන දෙයක් ඇහුවේ නෑනේ චාරුනි අපි මේ මිනිහර යන තැනක් ගැන කිව්වෙවත් නෑනේ. ඉතින් ඒක දෙන්නම් දෙයනේ මිනිහා කොච්චර කිව්වද යන තැන කියන්නේ මම Google කරගන්නම් කියලා. කොහෙද ඒකවත් කරේ නෑනේ. නෑ. අපි මෙච්චර දුරක් එන්නේ ඇයි කියලා හිතලා මේ මිනිහා බය වෙයි. ඒකයි මං කිව්වේ නැත්තේ. අපි එහෙනම් මේ මිනිහට කියමු අහවල් තැනට යමුයි කියලා ඉවරයිනේ ආයෙත් දැන් එහෙමවත් කරමු අපිට කොහොමද අප්පා යා මිස් උනේ යා ඇතර ස්පීඩ් යන්න විදිහවත් නැහනේ එහෙම කියන්න බෑ නෝනා ඔය කොල්ලෝ ඉන්නවනේ ඔය කොල්ලෝ කෙල්ලන්ගේ බයික් එක නග ගත්ත ගමන් කොල්ලෝ යන්නේ උඩින් අඩුම තරම යන වේගවත් හිතාගන්න බැරි වෙනවා ඒ කොල්ලෝනේ චාරුනි මම මේ කතා කරන්නේ අයියා ගැන මේ මං කියන්නේද එක්ක අපි කියලා දාමු අපිට යන්න ඕනේ දියල්ල ගාවට කියලා. හාද? හා ඉතින්. එහෙමවත් කරමු. මේ ඩ්‍රයිවර්ට අඟවන්න එපා පාර වැරදුණු බව. හරිද? හා. වා දැන් ගිහිල්ලා කියන්න මෙච්චර දුර ආපු එක ඉතින් දියල්ලත් බලලා මෙමු කියලා. හා.
වැඩේ හරියන්නේ නැත්නේ. ඇයි? Google දාන සිග්නල් නැල්ලු. Shit. හරි හරි ඉතින්. පොඩ්ඩක් වැරදුනා වැඩේ. ඈ? දැන් මොකද කරන්නේ? ඒක නෙවෙයි. දැන් ආයෙත් යන්න පාර මතකද? අපිට නැතත් ඉතින් ඩ්‍රයිවර්ට හරි මතක තියෙන්න එපැයි. අයියෝ දෙයියනේ. ඕකනේ කියන්නේ අපි එන පාරේ මොකක් හරි සංඥාවක් අපිට දාගෙන ඉන්න තිබ්බනේ. අර ඉස්සර මිනිස්සු කැලේ යනකොට ඒ මිනිස්සු ආපහු යන්න පාර හොයාගත්තේ ගස් වල තියෙන අතු කඩලා තදා ගිහිල්ලා. කඩනවා මේ. ඔයා කැලේ පැත්තෙන් එන්න අතු කඩ කඩ. මං එන විදිහකට එන්න. එහෙම නෙවෙයි නෝනා. මේ කාගෙන් හරි අහලා බලමු. මේ පැත්තේ මිනිස්සු දන්නව ඇතිනේ ඔහොම තැනක් තියෙනවද කියලා. ඒක තමයි අනේ මාත් බැලුවේ. වෙන කරන්න දෙයක්වත් නැහනේ. අනික ඩ්‍රයිවර්ට අඟවන්න එපා අපි මේ පැත්තේ දන්නේ නැහැ කියලා. නිකන් දන්නා වගේ ඉන්නවා. අනික මොකද මිනිස්සු අපේ වලව්වේ නම කිව්වේ? පැන්න ගමන් කිව්වනේ උඩු රාවන වලව්ව කියලා. ඉතින් නෝනා, එහෙම කිව්වහම මේ මිනිස්සු අපිට ආයේ කිසිම දෙයක් කියන්න කරන්නේ නැති වෙයි. ඒකයි මං කිව්වේ. උඹනම් මහා මෝඩියෙක් බං. ඇත්ත ඇත්ත. මේ මොඩිට කියවුණානේ. අනේ ඉතින් කොහෙද ඉතින් මං ගෙදරත් කියන්නේ ඉතින් සඳ ඡායන උනා කියලානේ. හරි හරි දැන් යන්කෝ. මැඩම් මැඩම් ආ මැඩම් මිස්ටර් සිල්වෙස්ටර් ඒ පංකජ කිව්වේ නැද්ද අද එන්නේ නැහැ කියලා? ආ කිව්වා කිව්වා. එහෙනම් මේ පැත්තට ආ? මම මේ ළඟට පොඩ්ඩක් ආවා. ඊට පස්සේ පොඩක් වලෝවේ පැත්තට ඇවිල්ලා යන්න කියලා. මිස්ටර් සිල්වෙස්ටර්ට මේ පැත්තේ හරියට යාළුවෝ ඉන්නව නේද? ඒකනේ ඒකනේ. මම පොඩක් වරිනවට කමක් නැද්ද? මේ මිස්ටර් සිල්වෙස්ටර් මම පොඩි ගමනක් යන්න යන්නේ. පරක්කු වෙනවා. මේ සඳ ඡායා එන්නකොට මේ පරක්කු වෙනවනේ. ආ ආ ආ. දුවත් එකද ගමන යන්නේ? ඕ මේ මේ එයාගේ පොඩි වැඩකට යන්නේ. එතකොට සංගායන වල වලව ඉන්නව නේ? එතකොට අර වැඩ කරලා මියා. එයාත් ඉන්නවද? ඔව් එයාත් යනවා. මේ පොඩි බඩු වගේකුත් ගන්න තියෙනවා. එතකොට මිස්ටර් ලක්ෂ්මණුත් වලව ඇති නේද? නෑ ලක්ෂ්මණ නම් ගෙදර නෑ. එයා වැඩට ගියා. ඇයි අහන්නේ? නෑ මේ සමදායන වල බලව ඉන්නවා කිව්ව වගේ මං හිතේ මිස ලක්ෂ්මණුත් බලව ඉන්නවා කියලා කියයි කියලා. මට තේරෙන්නේ මොනවද කියන්නේ කියලා. හරි හරි. මලම් කියලා ලෑස්ති වෙන්නකෝ. මම මිනිත්තුවක් මෙතන ඉන්නවා. මම පොඩි කෝල් වයක් ගන්න තියෙනවා. කමක් නැහැ නේ. කෝල් ගන්නවා විතරයි. කමක් නැහැ. හැබැයි ඉක්මනට යනවනේ. මම ලෑස්ති වෙලා ඉන්න. Thank you.
කාරික මට කාරයක් තිබ්බේ නැහැ ඔයාට රිමියනේ ගොඩි මහත්තයයි කාරෙක ගොඩි මහත්තයයි කාරෙගෙන ගොඩි මහත්තය එන්න එපා ආවේ නැත්ද කොහේ එන්නද මේ දවස්වල වැඩ 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 මටවත් කතා කරන්න විදියක් නැහැ මං ගෙදරට ගිහිල්ලා කිව්වනේ යට එන්න කියලා ඈ ඒක තමයි ලොකුම අවුල එයා කැමති නැහැ ගෙදරට එනවට යාපා ගෙදරට යන්න ඉපා ගෙදරට ගිහිල්ලා කිව්වොත් තමයි පොඩ්ඩක් හරි ඇවිල්ලා බලන්නේ ඒක නිගෙදරට යන්නේ ඕ මේම දෙයක් තියෙනෝනේ යාපෝ දැන් ගොඩේ මහත්තයත් මේ වැඩේට සෑහෙන ගාණක් වියදම් කළා ඔව් ඔව් වියදම් කළා 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 කරපු කිසි දෙයක ප්‍රතිඵලයක් ආවේ නැහැ ඉතින් මිනිහට උනත් එපා වෙනවා ඇතිනේ හැබා පැණි රස වැඩේ මොකෝ අල්ලල යනවා ඒක නියමිත කරගෙන යන්න ඔව් මං අද ගොඩේ මහත්තයා ආව නම් සල්ලි ටිකක් ඉල්ලගන්න හිටියේ මොකද එයාගේ ගත්ත සල්ලි වලින් ගත්ත පැණි රස ඔක්කොම ආච්චි කාලා ඉවරයි දැන් එතකොට පැණි රස අරන් දෙන්නේ ගොඩේමද ඔව් ඉතින් අපි කතා කරගත්ත එහෙමනේ ඈ මේ 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 ගේ වැඩේ ඉවර වෙනකම්ම එයා තමයි වියදම් කරන්න ඕනේ ගේ විකුණන්න ඕනේ තියා විකුණාට පස්සේ 130 කොමිෂන් එක දෙන එක මගේ වැඩක් හරි හරි ඒක යත් එක බලා ගන්නකෝ දැන් මොකද ප්‍රගතිය ප්‍රගතිය හොඳයි ප්‍රගතිය හොඳයි නැගල යන ආච්චි ඉන්නවා අප්පා ඔය හොඳට ඉන්නේ යසට ඉන්නවා ආච්චි ගෙදර ඉන්නවා නම් මම දියරට ඒරියන් මොකද දියරට ඒරියන් කියන්නේ තේ කෝපි බීම ඇල් වතුරවත් මම බොන්නේ ඒක නුවරට හොඳයි අනිත් එක ආච්චිත් එක්ක කතා කරද්දි මට වාස්තු විද්‍යාව විශේෂඥ කියලා මන්දුනලා දෙනවා. මොකද කලින් සැරෙත් අපි කියලා තියෙන්නේ එහෙම. අපෝ මං ඒ විදිහට දිගටම කරන්නේ යන්නම්. මේ මේ ප්‍රේම මහත්තයා අපේ ආච්චි ඉන්නෝනේ. ආච්චිර වාස්තු විද්‍යාව කතා වුණා නිකන් හික් ගියා උනා. මේ අපි ඕක ආච්චිට දිගටම කරන්නේ. ඈ බලම් 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 බඳයන් ඈ. ඔව් ඔව්. හා ප්‍රේමාත්‍යා ඉඳ තමයි ඉතින් අපේ ගොඩ මහත්තයා ගොඩ යන්නේ නේ. ඇයි එහෙම කියන්නේ? නෑ ඉතින් දැක්කහම වේරෙනවනේ බුද්ධිය. රූපෙන් කියන්න පුළුවන්. බුද්ධිය තරම. ඒ අපරාධය වෙයි. මේ කේස් එක ප්‍රේමාත්‍යත් එක්ක විතරක් මට ඩීල් කරන්න තිබුණා. මොකද බුද්ධිය ඔයාගේ නේ. අපරාධ හේුණා නම් 130ක් කිලින්ම සාක්කුවේ. දැන් ලැබෙන්නේ සොච්චවයිනේ. නේ. හරි යන්. සෙල්ෆි ගන්න මට නෙමෙයි අපේ මමීට නැත්නම් මට නම් ওই සෙල්ෆි වලින් ඇති වැඩක් නැහැ ඔව් සෙල්ෆි මා බොරු වැඩ වැඩක් නැහැ ඔ එන්නකෝ මේ ගත්තා මමීට ඒව ඩිලීට් කරා පොඩ්ඩක් ළඟට එන්න. hina වෙන්න. බොරුවට හරි ලස්සන්ට hina වෙන්නකෝ. කොහොම ගණ්ඩකෝ? මං කියන්නේ. ඔයාම ගන්නකෝ මේක. වා ගන්න. ඒ මමීට පුදුම ආසාවල් නේ එන්නේ. ඔගේ වැඩ හින්දා මමත් මෙතන සෞතු වෙනවා. කොහොද එන්න මං ඕක ගන්න. දියල්ල පේන්න යන්නේ.
හරි හරි ගත්ත ගත්ත. ඔන්න යව්වා. මෙන්න ඩිලීට් කරා. එච්චරයි. කොහොමද එච්චර තමයි? මම ආවදින්න නම් ගන්න එපා. බයෙන්න එපා. මං ගන්නේ ලස්සන දේවල් විතරයි. ඒ කියන්නේ මං කැතයි. ඔව් ඔව් මං කැතයි. කැතමට පාඩුවේ ඉන්න දෙන්නකෝ. ඒ ඇති. මිනිස්සු ලස්සන වෙන්නේ හිත ලස්සන වුණාම. නැතුව ආඩම්බර වුණාම නෙමෙයි. ඒ මිනිස්සුනේ ගැණු ලස්සන ආඩම්බර වුණා. වේලමයි දෙන්නත් එන්න. නඟ කවුරු කෙරුවත් නරක නෑ ළමයෝ. දැන් බලන්නකෝ මගේ මේ වයස. මම මේ විදිහට ඉන්නේ මේවා කරන හින්දා. දැන් බලන්නකෝ මගේ මුණු පුරා දිහා. මට වැඩි වයස පේනවනේ. ඈ මුණ වැඩි වැටිලා කොණ්ඩේ ගිහිල්ලා. ආච්චි මං මේ පෙනුමට හරි ආසයි. මං හිතලමයි මේ පෙනුම හදාගත්තේ. ඈ පෙනුම හදාගන්න පුළුවන්ද? පුළුවා. මොකද බැරි? ඔය ආචාර්ය මහාචාර්ය ඔච්චර පෙනුම වෙනස් කරගන්නවද? එතකොට ඔය දැන් කොල්ලෝ කොණ්ඩේ සම්පූර්ණ ඉදෙන්න අරිනු, රැවුල් ඉදෙන්න අරිනු, කෙල්ලෝ ආසෙම කොණ්ඩේ රැවුල් ඉදිච්ච තලතුණ මිනිසුන්ටනේ. ඒ මහාචාර්යවරු විශේෂයෙන්ම මේ ටික ගානෝ. ගාලා ඒ මොකද අර උගත් කමේ සංකේතයක් හැටියට තට්ටි පෙන්නන්නේ. එහෙම සල්ලි විදන් කොල්ල තට්ටිය දාගන්නවද ළමයෝ? මොකද නැත්ති කෝටි ගණන් වීදම් කරනවා. මිනිස්සු කොච්චර වීදම් කරනවද කැත වෙන්න. දැන් මෙහෙම තට්ටේ තියෙනකොට තමයි බලන කෙනාට තේරෙන්නේ මෙයා හරි උගත් කෙනෙක්. එහෙම තේරෙනවා. අච්චා මේ අපි ප්‍රේම මහත්තය බොරු කියන්නේ. එයා කියන්නේ සහතික ඇත්ත. එතකොට ප්‍රේම මහත්තය කොණ්ඩ බබා ගත්තේ මෝඩකම් පෙන්නන්නද? ආච්චිට මේ ගෙදර වාස්තු විද්‍යා අවුලක් තියෙනවා කියලා තේරෙන්නේම නැද්ද? මොකද නැත්තේ ළමයෝ මට හොඳට තේරෙනවා මේක අවුලක් තියෙනවා. ඒ අවුලක් තියෙන බව තේරෙනවා නම් මෙහෙම නිකම් ඉඳලා හරියනවද? නිකමට හිතන්න මම මේ වෙනවට කියනවා නෙමෙයි. බැරි වීමක් වෙලා ආච්චිගේ ජීවිතේට අනතුරක් වුණා. ආච්චි අකාලේ මිය පරලෝ ගියෝ. මොකද කාලේ? එහෙනම් යනවා දැන් තමයි හඳුන් කරන්නේ එනු පරක්කුයි. මොකද යාපොම කිව්වේ? නෑ ආච්චි මං කිව්වේ දැන් අපි දෙන්නට යන වෙලාව හරි කියලා. පරක්කු වෙලා තියෙන්නේ හොඳටම. ඒක නිසා. ආච්චි දැන් ඔය යෝග ව්‍යායාම කරන්න අරන් කොච්චර කාලද? එහාට කාලයක් නෑ ළමයෝ මං හිතන්නේ සතියක් විතර ඇති. එහෙමද? මං හිතුවා ආච්චි ඉස්සර ඉඳන් ගන්නවා කියලා. නෑ නෑ නෑ. ඉස්සර ඉඳන් කෙරුවේ නෑ. හැබැයි දැන් කරන්න හේතුවක් තියෙනවා. මොකද ආච්චි හේතුව? ආච්චිට රැට රැට මාර්යා එහෙම අතවලනවද? ගොක්කොල එහෙම හීනෙන් පේනවද? යමපල්ලු ඇදන් යනවා වගේ දැනෙනවද? එහෙම දැනෙනවා නම් මට කියන්න. මහත්තයාට කියන්න මහත්තයෝ මේක පැයිරස කෑම ගෙනත් දෙනවා මට හිටු කියලා. මමත් එව්වා කන. කොච්චරවද? මමත් පැණි රස ගන්න හරි කැමතිනේ. අනේ හොඳ මුණුපුරෙක්නේ. සල්ලි දීලා තියෙන්නේ ගොඩේ මහත්තයා. මේ කොහමද ආච්චි හරියටම එහෙම කියන්නේ? නැතුව ඉතින් මේක මේ සත පහක් විඳන් කරන එක එක්ක. හැබැයි ලැබෙච්ච තොරතුරු අනුව මග නවත්තගෙන පංකජ බේබදියා බලන් ඉඳලා තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ සුමුදු සමන්ත මේ වලව්වේ මේ වෙලාවේ කවුරුත් නැහැ කියලා දන්නවනම් ඇයි ඔයා මෙහෙට ආවේ?
කිසිම දෙයක් රුමේෂි දැනුවත් වෙච්ච දෙයක් නෙමෙයි නංගි. නෝ ඔයා කොහොමද එහෙම කියන්නේ? දැන් අරුම පිළිගත්තනේ මෙයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියලා. මං වැඩේ කරලා තියෙන්නේ ගානට කොල්ලව ගානට එක්කන් ආවා. ඉතුරු ටික උඹට බාරයි. හරි. හරි 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 හරි. සැලොන් නම් ගියාට වැඩක් නැහැ ඉතින්. අර දේවාලේ පොල් සුද්ධ කරාම වගේ කොණ්ඩේ හදලා තිබ්බේ. ඒක දැක්ක වෙලාවෙ ඉඳන් මට හිතුණා කපුරු පෙත්තක් තියලා මෙහෙම වටතුනක් අරගලා ගලක්.